හොඳයි හැමෝම නිශ්ශබ්දයෙන් හැමෝටම මේ කොලයක් ලැබේවි පොඩි කොලයක් හරිද ඒක මේ මල්ලි එකක් දෙන්න මම විස්තරේ කියන්නම් බෙදලි වුණාට පස්සේ හොඳයි එතකන් අපි වැඩේට යමු මෙන් හොඳයි හැමෝම මහගන් පුතේ නිශ්ශබ්දයෙන් ආගන් හොඳයි මෙන්න මෙන්න අපි හදපු පළවෙනි ප්‍රධානම සම්බන්ධේ අංශක 180ක් කියන්නේ රේඩියන් 5 ප්‍රමාණය. දැන් අපිට පුළුවන් මේක 180ෙන් බෙදලා. ආගන් මම මේක බෙදනවා 180ෙන්. අංශක 180ෙන් නෙවෙයි 180ෙන් බෙදන්න. එතකොට අංශක 180ක් 180ෙන් බෙදුවොත් මොකක්ද ඉතුරු වෙන්නේ? අංශක 1යි. හරියට බලන්න ඕන. මම මෙහෙම ඇහුවොත් අංශක 180ක් අංශක 180ෙන් බෙදුවා නම් කීයද ඉතුරු වෙන්නේ? 1යි. හරියට තේරුම් ගන්න ඕන ඒකක කැපෙන විදිය. පැහැදිලිද? හොඳයි. ඔන්න එහෙනම් මම බෙදුවේ 180ෙන්. මේ පැත්තේ ලැබෙන උත්තරයක් 5 බෙදීම 180යි රේඩියන්. මේ කරේ පුතේ අපේ අර සම්බන්ධයේම වෙන ස්වරූපයකට හරවපු එක. වෙන විදියකට කියනවා නම් අංශක එකක් කියන්නේ රේඩියන් වලින් කොච්චරක්ද කියන එක තමයි මේ හෙව්වේ. වැඩේ පැහැදිලිද? දැන් ওই විදියටම පුළුවන් නේද මේක බෙදන්න 5 ගෙන්. 180ෙන් බෙදුවා වගේම 5 ගෙන් බෙදනවා. එතකොට මේ බලන්න. මේ පැත්තේ හැදෙනවා පුතේ 180 බෙදීම 5 ප්‍රමාණයක් අංශක. මට කියන්න මෙතන නිර්මාණය වෙන්නේ කීයද කියලා. එකයි රේඩියන් අන්න හරි. ඒ කියන්නේ මට ඔක පැති දෙක මාරු කරලා ලියන්න පුළුවන් රේඩියන් එකක් කියන්නේ අංශක වලින් 180 බෙදීම 5 ප්‍රමාණයක්. සරලව කියනවා නම් මම මේ කරේ මෙන්න මෙහෙම දෙයක්. අර ඉස්සෙල්ලා අපි ස්ටේජ් එකේ දිග මීටර වලිනුයි අඩි වලිනුයි මැනලා යම්කිසි ප්‍රකාශන දෙකක් ගත්තනේ දිග දෙකක්. මම ඕක දැන් වෙනස් දෙකක් ගන්න ඕනේ හිතන්න උදාහරණයක් විදියට මම ගන්නවා මීටර වලින් එනවා කියලා හිතන්න අපි ගමු 12ක් අඩි වලින් ආවා කියලා හිතන්න අඩි 30ක් ඉස්සෙල්ලා අපි ඕක සරල කරාන ඉස්සෙල්ලා මම මෙතන 10 එළිව්වේ මට මේක 3න් බෙදන්න පුළුවන් නැත්නම් 6න් බෙදන්න පුළුවන් කියලා මෙතන 6න් බෙදුවොත් 2 මීටර එනවා මෙතන එනවා අඩි වලින් අඩි 5ක් ඔන්න සම්බන්ධය ඊළඟට මට පුළුවන් නේ පුතේ මේකම දෙපැත්තම දෙකෙන් බෙදලා මීටර එකක් අඩි වලින් කොච්චරක්ද කියලා හොයන්න නේද මීටර දෙකක් අඩි වලින් පහ බෙදීම දෙකයි අන්න ඔහොම නේ අන්න ඒ වගේ වැඩක් තමයි මම මේ කරේ අපිට මුලින්ම අංශකයි රේඩියනුයි අතර සම්බන්ධයක් ගන්න පුළුවන් වුණා අර තියෙන සම්බන්ධය ඒක එක පැත්තක් 180ෙන් බෙදුවාම අනිත් පැත්තත් 180ෙන් බෙදුවාම මට එනවා එක අංශකයක් කියන්නේ රේඩියන් වලින් කොච්චරක්ද ඕකම 5ෙන් බෙදුවාම එනවා එක රේඩියන් එකක් කියන්නේ අංශක වලින් කොච්චරක්ද කටියර වැඩේ පැහැදිලිද මේ සූත්‍ර දෙක ඇත්තරම කිව්වොත් අලුත්ම සූත්‍ර දෙකක් නෙවෙයි අර සූත්‍රේම අවස්ථා දෙකක් එක පැත්තක් එක කළා තියෙන්නේ ඒක අංශක වලින් එකක්ද රේඩියන් වලින් එකක්ද කියන එක මත සූත්‍ර දෙකක් නිර්මාණය කළා තියෙනවා වැඩේ පැහැදිලිද හැමෝටම එතකොට මේක ඕන වෙනවා අංශක කෝණයක් රේඩියන් කරන්න ඒ වගේම රේඩියන් කෝණයක් අංශක වලට හරවන්න. අපිට අර පරිවර්තනය සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ සූත්‍ර දෙක. වැඩේ පැහැදිලිද? රයිට් හොඳයි. පල්ලෙහෙන් ලියමු. මෙම සූත්‍රය භාවිතයෙන් පහත අනුසූත්‍ර දෙක නිර්මාණය කළ හැකිය පහත අනුසූත්‍ර දෙක
නිර්මාණය කළ හැකිය. හරිද? සූත්‍ර දෙක ලියුවද? රයි. ලියමු අපි ප්‍රශ්නයක්. ඊළඟ එක. පහත අංශකවලින් දක්වා ඇති කෝණ පහත අංශකවලින් දක්වා ඇති කෝණ රේඩියන් වලට හරවන්න. පහත අංශකවලින් දක්වා ඇති කෝණ රේඩියන් වලට හරවන්න. හොඳයි. ඔන්න පුතේ මම පළවෙනි එක කියලා දෙනවා. හොඳට අහගන්න. මෙන්. දැන් හිතන්න අපිට මුලින්ම ඕන අංශක 30 කියලා. හරිද? මම මෙතනට තව කීපයක් දෙන්නම්. මම මෙතනින් ගන්න අංශක 30 මෙන්න පළවෙනි එක. හරි? දැන් මට ඕන අංශක 30ක් කියන්නේ රේඩියන් වලින් කොච්චරක්ද කියලා හොයාගන්න. හරි ලේසි. මෙහෙමයි කරන්න. අංශක 1ක් කියන්නේ පුතේ 1 අංශකේ ඒවා 30ක්නේ. ඔව්. දැන් අපි හදපු අනුසූත්‍ර දෙකෙන් අංශකයක් කියන්නේ රේඩියන් වලින් කොච්චරක්ද කියලා එක සූත්‍රක හැදුවා. කියදාවේ අංශක 1ක් කියන්නේ
ෆයිවෙදීම එකසියසූවයි රේඩියන්. එයින් තිහක් එතර අන්තිමට මේක සුළු වෙලා කිය දෙන්නේ. කැපෙනවා. එකසියසූවයි තිහයි කිය දෙන්. ෆයිවෙදීම හයයි රේඩියන්. එතකොට ඔන්න මෙතනින් ඉස්සරහට අපි අංශක තිහයි කියලා කියන්නේ. කියන්නේ රේඩියන් ෆයිවෙදීම හයයි කියලා. ඒක කියපු සැනින් ඔලුවට යන්න ඕන මේ කියන්නේ අංශක 30 ගැන. වැඩි ලේසි නෑ. ටික දවසක් යනකම් ටික කාලයක් යනකම් ඕක නුහුරුයි වගේ තමයි. හැබැයි උසස් පෙළදී එක්තරා තැනකින් වගේ පස්සේ අපිට දිගටම ඕක පාවිච්චි කරන්න වෙනවා. එතනින් එහාට අපි අංශක පාවිච්චි කරන්නේ නෑ. අපි අංශක වලින් දැනන් හිටපු අර වගේ කෝණ තියෙනවනේ අපි දන්නේවා 30 45 60 90 120 150 180 ওই හැම දෙයකටම අපි රේඩියන් වලින් කීයයිද කියන එක හොයාගෙන ඉන්නවා. ඒව තමයි පාවිච්චි කරන්නේ. වැඩේ තේරුණාද කට්ටියට? ඒතර වැඩේ ටිකක් ලේසි නෑ, අමාරුයි. ওই මුල නිසා. ඔක කාලයක් ගත වෙනකොට ඉබේටම හුරු වෙනවා. වැඩේ පැහැදිලිද හැමෝටම? රයිට්. හොඳයි. ඔන්න පළවෙනි එක. ওই විදිහට හඳුන් බලන්න සේරම. අර ටික මුලින්ම ලියලා ඉන්න අවශ්‍ය නැහැ. එකින් එකට කරගෙන යන්න කමක් නැහැ. ත්‍රාංශක 45 කොච්චරක්ද රේඩියන් වලින්? කියදු පුතේ අංශක 45 කියන්නේ අංශකේ ඒවා 45ක් නේද? හරිනේ අංශක 45 කියන්නේ. ඔව්. එතකොට එක අංශකයක් කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 180ක්. බලන්න අර සූත්‍ර දෙක. දැන් කෙනෙක්ට මේ සූත්‍රය අමතක නම් අර පළවෙනි එකෙන් හදලා හරි ගන්න. ප්‍රධාන එක මතක තියාගන්න. අංශක 180ක් කියන්නේ රේඩියන් වලින් 5. ඒක කීපසරයක් තමන්ගේ මනසට කියලා කියලා අවධාරණය කරගන්න. ඒතර මේ සූත්‍රය අමතක වෙන්නේ නැහැ. ඒකෙන් ඕන වෙලාවක හදලා ගන්න. පැහැදිලිද? අර අනු සූත්‍ර දෙක මතක තියාගෙන ඉන්න ඕනේ. පුළුවන් නම් හිතෙන් හදන්න. 180ක් අංශක රේඩියන් වලින් 5. ඔයාට අංශකයක් ඕන නම් මේ පැත්ත එක කරන්නනි තියෙන්නේ පුතේ. ඒතර ඔයාට තේරෙන්න ඕන 180 මෙහෙට යන්න ඕන කියලා නේ? අන්න. සමහර දේවල් සමහර ගණනය කිරීම අපිට මනසට බාර දෙන්න පුළුවන්. ඒවා ලියන්න අපිට කොළෝන්නේ. හරිද? හැමෝම දැනගන්න ඕන මනුස්ස මනස කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. අපිට ගොඩාක් ගණනය කිරීම හිතෙන් කරන්න පුළුවන්. උසස් පෙළදී අපිට වේගවත් බව හදාගන්න සමහර ගණනය කිරීම අපි කොළවල ලියලා ඉන්නේ. ඒව පටස් ගාලා හදලා ගන්නවා. තේරුණාද? සූත්‍ර උනත් එහෙමයි. හැදෙන විදි ඔළුවේ තියෙන්න ඕන. හැදෙන ක්‍රම
කැපෙනවනේ මෙතන කී දෙන්න 180යි 45යි කැපුණොත් කෝ 5 බෙදීම 4ක් හරිද අවසාන උත්තරේ රේඩියන් 5 බෙදීම 4යි රයිට් අංශක 60 මේ බලන්න පුතේ මෙහෙම කරමු අර විදියට යන්න නැතුව 60ක් කියන්නේ 30න් දෙකක්නේ දැන් 30 වෙනුවට හදලා ඉවරයිනේ අපි ඉතින් එයින් දෙකක් ගමුකෝ එතකොට හරිනේ කමක් නැහැ අපිට ලේසියෙන් හදාගන්න නෙවෙන කොහොම හරි ආයර මුලටම යන්න ඕනේ නැහැ එහෙමත් හරි මෙහෙමත් හරිනේ ලේසියනේ 30න් දෙකක් 5 බෙදීම 6 දෙකෙන් වැඩි කරන්න කීය දෙන්නේ 6යි 2යි කැපෙනවා 5 බෙදීම කීයද 3යිනේ හරිනේ ආ අර විදියට හදලා බලන්න ඒත් වෙනවා 5 බෙදීම 3යි ඒක වෙනසක් වෙන්නේ දෙකම සමානයි අපිට අවසාන අගයයි වැදගත් ආ දැන් බලන්න ඉස්සරහා ඒවා ඔයා හදමින් යන තැන ඉඳලා ඉස්සරහට බලන්න එහෙම ලේසියෙන් ගන්න පුළුවන්ද කියලා කලින් හදපු එකෙන් ඔන්න ඊළඟ එක 90 ආ 90 ගන්න පුළුවන් මේ හැම එකෙම වගේ 30 ඒවැයින් නම් 3ක් 45න් නම් 2ක් එක එක විදිවලට ගන්න පුළුවන් නේද පැහැදිලිද 90 කියන්නේ 45න් 2ක් 45 වෙනුවට හදලා ඉවරයි 5 බෙදීම 4යි රේඩියන් එයින් 2ක් 4යි 2යි කැපෙනවා අවසාන උත්තරය එනවා කීයද 5 බෙදීම 2යි රේඩියන් මෙහෙමත් පුළුවන් නේ අංශක 180ක් කියන්නේ රේඩියන් වලින් 5 නම් 90ක් ඕන නම් කරන්න ඕන දෙකට බෙදෙන එකනේ එහෙනම් එහා පැත්තේ 5 නුත් දෙකට බෙදෙනවා ඒ කියන්නේ වාට මේ සූත්‍රෙම ගන්නත් පුළුවන් මේ 90ක් හදන්න දෙකට බෙදෙනවා එතකොටම මේ පැත්තත් දෙකට බෙදෙනවා මෙන් අංශක 90ක් සමානයි රේඩියන් 5 බෙදීම 2යි මෙතෙන් අංශක 90ක් සමානයි රේඩියන් 5 බෙදීම 2යි වැඩේ තේරුණාද හරි සරලයි මේ සම්බන්ධය මේ යම් කිසි සමානතාවයක දෙපැත්තම එක එක වෙහින් බෙදෙනවා වෙන මොකක්වත් නෙමෙයි කරන්නේ එතකොට අපි දන්න අංශකයි අපි අද අලුතෙන් ඉගෙනගත්ත රේඩියනුයි අතර සම්බන්ධ වෙනවා පැහැදිලිද එකම දේ වුණත් විවිධ විදිවලට දකින්න පුළුවන් පේනවනේ මේ ක්‍රමයට වඩා අර ලේසි ක්‍රමයක් පටපට ගාලිනවා ඊටත් වඩා අර මූලික සූත්‍රෙන් ගන්න පුළුවන් ඒක තවත් ලේසි අපි අනුසූත්‍ර හැදුවා තමයි ඒ අර ක්‍රමේ පෙන්වන්න අවශ්‍ය නිසා නැත්තම් ලේසියෙන්ම ගන්න පුළුවන් හොඳයි ඔය 90 ඊට පස්සේ කීයද තියෙන්නේ 120 හා 120 කීය දෙන්නේ ඔව් අංශක 120 ඕනනම් 60න් දෙකක් කියලා ගන්න 30න් 4ක් කියලා ගන්න පුළුවන් ඒතර 60 කියන්නේ 5 බෙදීම 3යි 5 බෙදීම 3ව 2ක් පුතේ 2යි 5 බෙදීම 3යි බලන්න හරිද කියලා හැමෝගෙම අංශක 120 2යි 5 බෙදීම 3යි දැන් මතකයිද ටිකක් ඕවා කොයි මතක හිටින්නද අද පළවෙනි දවසේ නේද ඒවා ලබන සතියේනකොට පොඩ්ඩක් මතකේ තියෙන්න ඕන හරි 30 45 60 හොඳයි 6 කීයද 6 වෙනි එක 135 ආ 135 කොහොමද ගන්න එක නේ අමුතු සංඛ්‍යාවක් ඕ 135 කියන්නේ පුතේ 45න් 3ක් අදලා බලන්න ඕන නම් 120යි 15යි නේද 135යි 45 කියන්නේ 5 බෙදීම 4යි ඔව් ඉතින් 5 බෙදීම 4 ඒව 3ක් 3යි 5 බෙදීම 4යි රේඩියන් අපි දන්නේ ඒවම තමයි 45න් 3ක් 45යි 45යි 90යි තා 45යි 135යි හරිනේ 45න් 3ක් රයිට් ඊට පස්සේ අංක 7 කීයද 150 ආ 150 කොහොමද ගන්න 30න් 5ක් හරිනේ 30ව 5ක් එහෙම ලියන එක ලේසි නේද 30ව 5ක් ඔ 30 මේ ඉන්නේ 5 වෙදීම 6යි එයින් 5ක් නිකන් බලලා කියන්න පුළුවන් 5 වෙදීම 6ව 5ක් කීයද 5යි 5 වෙදීම 6යි දැක්කනේ බොහොම සරලයි නිකන් නිකන් හදාගෙන යන්න පුළුවන් එහෙනම් 30ව 5ක් අපි එකපාර ලියමුද 5යි 5 බෙදීම 6යි රේඩියන් අතනින් බැලුවා 5න් වැඩි කරා එකපාර කට්ටියට පැහැදිලිද වැඩේ තේරුණාද ඉතුරු ටිකක් මම නිකන් කියන්න බලන්න 180 හද හදින්න එපා මේක දන්නවනේ කීයද කියලා 5 ඒක තමයි අපි ඉගෙන ගත්ත පළවෙනිම එක රේඩියන් 5 240
එකසේ විස්සෙන් දෙකක් නැත හැටෙන් හතරක් හැටෙන් හතරක් අන්න හැට ෆයිබෙදීම තුනයි එයින් හතරක් ෆයිබෙදීම තුනේව හතරක් හතරයි ෆයිබෙදීම තුනයි දැක්කනේ මනසින් කරලා ගන්න පුළුවන් ওই දේවල් හැමදේම හොඳයි 270 කියන්නේ කීයෙන් කීයක්ද 90න් තුනක් ඔව් 90න් තුනක් 90 ෆයිබෙදීම දෙකයි එයින් තුනක් 3යි ෆයිබෙදීම දෙකයි දැක්කනේ හා 300 ඔන්න 300 30න් 10ක් ඊට වඩා ලේසි 60න් 5ක් ආ 150න් 2ක් ඒත් හරිනේ ඔව් 150 කීයද හැදුවේ අර තියෙන අරෙන් දෙකක් ගත්තා නම් හරි වඩා ලේසි 60න් 5ක් ගන්න එක ඒතර කෙලින්ම සුළු වෙන්නේ නැතුව වෙන මෙන්න 60 මේන් 5ක් 5යි 5 බෙදීම 3යි නැත්නම් මේන් කීයක් ගන්න ඕනද අපි කිව්වේ මේන් දෙකක් ගත්තා නම් හරි 150න් 2ක් මේක දෙකෙන් වැඩි කරද්දි 6යි 2යි කැපෙනවා 5යි 5 බෙදීම 3යි හරිද කට්ටියට වැඩ පැහැදිලිද සුළු කිරීම හිතෙන් කරන්න. ඒ තරම් සරලයි. මේ කරන්නේ මාරු කරන එක. ඒකක දෙකක් අතර. හොඳ අන්තිම එක 360 2යි 5. 180ක් කියන්නේ 5 නම් 360ක් කියන්නේ 2යි 5. වැඩේ පැහැදිලිද හැමෝටම? අන්තිම ටික වේගවත්ව ලියලා දාන්න කමක් නැහැ. එකපාර ලිව්වත් කමක් නැහැ. මට අවශ්‍ය ඕගලන්ට ක්‍රමයේ පෙන්වන්න. ඕන දෙයක් දැන් බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. තේරුණාද? රයිට්. ඕකෙම ඊළඟ ප්‍රශ්නේ. පහත රේඩියන් කෝණ අංශකවලට හරවන්න. හදමු බලන්න පහත රේඩියන් කෝණ අංශක වලට හරවන්න දැන් දීලා තියෙන්නේ රේඩියන් වලින් ඔයාට සිද්ධ වෙනවා අංශක කරන්න 5 බෙදීම 12යි හොඳයි ඒකත් ඔන්න මං අර හැදෙන විදිය කියලා දෙනවා මේ මෙහෙමනේ පුතේ 5 බෙදීම 12ක් රේඩියන් කියන්නේ 1යි රේඩියන් ඒවා 5 බෙදීම 12ක් 5 බෙදීම 12 කියන්නේ 5 බෙදීම 12 වැඩි කිරීම 1නේ නේද 5 කියන්නේ 5 වැඩි කිරීම 1 ඒ වගේ තමයි 1යි රේඩියන් වෙනුවට අනුසූත්‍රයක් හැදුවා කීයද 180 බෙදීම 5 අංශක හරි ඕක වැඩි කරන්න තියෙන්නේ 5 බෙදීම 12යි ඔච්චරයි 5ට 5 කැපෙනවා 180 12ට බෙදෙනවා කැපෙනවද 180 12න් මුලින්ම දෙකට බෙදන්න 90යි මෙතන 6යි 96ට බෙදන්න ඕන 96ට බෙදුවොත් කීයදෙන් 15 මේ තියෙන්නේ අංශක 15 බලන්න දැක්කද මෙන්න රේඩියන් වලින් මෙන්න අංශක වලින් හරි සරලයි වැඩේ තේරුණාද හැමෝටම ඔන් අර විදියටමයි 5 බෙදීම 12 ගන්නවා 1 වැඩි කිරීම 5 බෙදීම 12යි කියලා. 1 වෙනුවට දානවා අංශක වලින් ගණන්ලා. තේරුණාද වැඩේ? හඳ හදන්න බලන්න ওই විදියට ඉතුරු ටික. ක්‍රමයේ තේරුම් ගන්න ඕන හැමෝම පොඩ පොඩ. ඒතර අවස්ථාවේ අර හැදෙන විදියයි අපි දකින්න ඕන. ඒ කියන්නේ නිර්මාණය වෙන විදිය ස්වරූපය අංශක 15 එන්නේ කොහමද කැපිලානේ එන්නේ අර අර අනුපාතයට නේද ඒක තමයි අපි සූත්‍රකින් හදාගෙන ඉන්නේ ඊට පස්සේ 5 බෙදීම 15 බලන්න දෙවෙනි එක 5 බෙදීම 15
කෙනෙක්ට ඕනනම් මෙහෙමත් පුළුවන්. මේක ලියනවා රේඩියන් 5 වැඩි කිරීම 1/15 කියලා. ඒත් හරි. ඇයි මොකද රේඩියන් 5 වෙනුවට අපේ පළවෙනිම සූත්‍රෙන් අංශක 180 දාන්න පුළුවන් නේ පුතේ. දැක්කද? එහෙමත් උත්තරේ ගන්න පුළුවන්. බලන්න එක එක විදිවලට මම ලියනවා. පේනවනේ. ඉතින් මේවා දැකලා බය වෙන්න බෑ කවුරුවත්. හන්ද මේ එකම දේ කරන්නේ. වෙනස් කර කර. ඉගෙන ගන්න එකම ප්‍රකාශනයේ වුණත් එක එක විදිවලට ලියන්න පුළුවන් කියලා. හැම පියවරක්ම තමන්ගේ මනසින් දකින්න. මෙන්න මෙහෙමයි මේක ලියලා තියෙන්නේ. බලන්න මම මෙතන කරේ 5 බෙදීම 15 ලිව්වා 5 වැඩි කිරීම 1/15 කියලා. ඒත් හරිනේ පුතේ. හරි එතකොට 5 වෙනුවට රේඩියන් 5 වෙනුවට අංශක 180 දැම්මා. අපේ මූලික සූත්‍රනේ. අපේ පටන් ගත්ත එතනින්. එතකොට අර අණු සූත්‍ර හදාගත්තුවා. ඒක දැම්මේ නේ. ඉස්සෙල්ලත් කිව්වනේ අපිට ඒව නැතුවත් හදන්න පුළුවන් කියලා. කොහෙන් හරි මේ දෙන්න අතර සම්බන්ධය. පුතේ ඔය ජනෙල් ටික වහන්න. වහන්න. හරි මෙතන කීයද එන්නේ 180 15ට කැපුණොත් 12යි නේද හරිද අංශක 12ද හායි මම අංක 3 5 බෙදීම 8 5 බෙදීම 8 කියන්නේ ඔව් ඒකත් අර විදිහට ගමු 5 වෙනුවට 180 දාමු යටින් 8 ලියමු ඒත් හරි දැක්කනේ මම ඒක තවත් සරල කරා උඩ ඉන්න 5 වෙනුවට 180 දැම්ම අංශක වලින් කමක් නැහැ ඒත් හරි අරකම තා පොඩ්ඩක් සරල කරලා ලිව්වා. ඇයි පුතේ 5 කියන්නේ රේඩියන් වලින් අංශක වලින් 180යි ඉන්නේ. දැක්කනේ මෙයා වෙනුවට මෙයා. 180යි 8යි කැපෙනවා. 4ෙන් බෙදුවොත් එන්නේ 45 බෙදීම 2ක්. ආ භාග සංඛ්‍යාවක් එනවනේ. අංශක 45 2කට බෙදුවොත් කොච්චරක් දෙන්නේ? 22.5ක්. එතකොට අංශක වලින් 22යි භාගයක් කියන්නේ. අංශක භාගයක් කලා වලින් 30ක් දාන්න පුළුවන්. නැතනම් 22.5 අංශක් කියලා ලිව්වත් දැනට ගැටලුවක් නෑ. ටික ගොඩක් වෙලාවට ඔහොම තියනවා. නැත්නම් 22.5 කියලා ලියන්නත් පුළුවන් නේද? මිශ්‍ර භාගයක් විදියට. එහෙම. 22යි භාගයයි අංශක. ඒත් හරි. 22යි භාගේ හරිනේ. මේවා මොන භාගද? ඊසදිත් කතා කරා මිශ්‍ර භාගනේ. අපි අර ගණක් ගත්තේ. ආ. මේ කොහොමද විෂම භාගයක් කරන්නේ? 22 දෙකෙන් වැඩි කරනවා කීයද 44යි මේ එකයි මේ තින් 45 බෙදීම දෙකයි හරිනේ ඕනේ විෂම භාග මිශ්‍ර භාග හරිනේ රයිට් හොඳයි අංශක 22ම හරි ඊට පස්සේ 7.5 බෙදීම 6 7.5 බෙදීම 6 කවුද මේ කවුද පුතේ 7.5 බෙදීම 6ක් කියන්නේ අවු මෙහෙම කරන්න එක ඕනේ මම තව ක්‍රමයක් කියලා දෙන්නම් මේක හදන්න මේ 7 වැඩි කිරීම 5 බෙදීම 6යි. ඒ මොකද? අපි 5 බෙදීම 6 දන්නවනේ. ඉස්සෙල්ලා ගණන් ගොඩේ බලන්න 5 බෙදීම 6 ආවේ කොහෙන්ද කියලා. එක්තරා අංශක ගානකට 5 බෙදීම 6 ආවා. කීයටද අංශක කීයටද 5 බෙදීම ඉස්සෙල්ලා ගානේ? 30ට නේද? හරි නේද? අංශක 30ට නේද මේක ආවේ? ආ, ওই ඉන්නේ 30ක්. ඉතින් එහෙනම් බලන් යද්දි මේ අංශක 30ව 7ක්. කීයද 30ව 7ක්?
දෙසිය දහය බලන්න හරි උත්තරය ඕක තමයි. පේනවා දෙක එක විදිවලට ගන්නවා මං. කොහෙන් හරි මේ දෙන්න අතර සම්බන්ධනේ ලියවෙන්නේ නේද? හරි. තව තව 7යි 5 බෙදීම 4. ඒකත් පුළුවන් එහෙම හිතන්න. 5 බෙදීම 4 මේ මෙන්න. කවුද 5 බෙදීම 4 ඉස්සෙල්ලා ගොඩේ බලන්න. හිටියා එහෙම කෙනෙක් හිටියා. 5 බෙදීම 4 කෙනෙක් හිටියා. 7යි 5 බෙදීම 4 රේඩියන්. ඔක ලියන්න පුළුවන් 7 වැඩි කිරීම 5 බෙදීම 4 රේඩියන්. 5 බෙදීම 4යි කියන්නේ පුතේ අංශක වලින් 45යි නේද? හරි නේද? අංශක 45යි. 45 45 ව 7ක්. ගණන් කළ ගමන් 4 5 35යි. ඉතුරු 3යි. මෙතනින් එනවා 28යි 3යි. අංශක 315ක් තමයි ওই තිවිල තියෙන්නේ. හොඳයි මේක 17යි 5 බෙදීම 6. මෙන් 6 වෙනි එක 17යි 5 බෙදීම 6යි රේඩියන්. ඒකත් අර ක්‍රමයට ගන්න පුළුවන් නේ. 5 බෙදීම 6 වෙනුවට 30 දාලා. ඔව් එහෙම නැත්නම් අපි ඔය අපි මුලින් හදපු ක්‍රමයට යන් ඔන්න 1යි රේඩියන් ඒවා 17යි 5 බෙදීම 6ක්. අපි ඉස්සෙල්ලා හදාගත් අනුසූත්‍රයක් 1යි රේඩියන් වලට 180 බෙදීම 5 අංශක වැඩි කිරීම 17යි 5 බෙදීම 6යි. 5ට 5 කැපෙනවා 186ට කැපෙනවා 30යි. 30 ඒවා 17ක් කීය දෙන්නේ 30 ඒවා 10ක් වෙනවා 300යි. 30 ඒවා 7ක් වෙනවා ඉස්සෙල්ලත් ගත්ත 210යි. 300යි 210යි 510යි. හරිනේ ඔන්න අවසාන කෝණය. වැඩේ පැහැදිලිද කට්ටියට තේරුණාද? තොර යම් කිසි විදියකට මේ දෙන්න අතර සම්බන්ධයයි හෙව්වේ. ඕනම අංශක ගණනක් දැන් අපිට ඕනම රේඩියන් ගණනක් කරන්න පුළුවන්. අංශක 1000 වුණත් පුළුවන්. වැරි නෑ. අංශක 1000 රේඩියන් වලින් අර විදියට හදලා බලන්න ඕන කීයද ඉන්නේ. අංශක 2000, අංශක ඍණ 5000 ඒවත් පුළුවන්. ඍණ වුණොතින් රේඩියනුත් ඍණ වෙනවා. එච්චරයි. වර්ග දෙකම එකයිනේ. මනින මිනුම් මේකකේ විතරයි වෙනස් උනේ. හැමෝටම වැඩේ පැහැදිලිද? තේරුණාද? රයිට්. හොලයි. දැන් එතකොට ওই අගයන් මූලික ඒවා ටික මතක තියෙන්න ඕන. හැම එකම නෙවෙයි. මං කියන්නම් මෙන්න මේ ටික. අංශක 30. අංශක 45. 60. 90. 120. 150. 180. අර අපි මුලින්ම දුන්නේ ඉස්සෙල්ලා ගානේ රේඩියන් වලට හරවන්න කියලා සෙට් එකක්. අන්න ඒ ටික විශේෂයෙන්ම. ඔන්න ওই දේවල් ටික පොඩ්ඩක් මතකයේ තියෙන්න ඕන. පැහැදිලිද? ඕක දැන් ලබන සතියෙත් අපි කතා කරද්දි අපි ගණිද්දි ගණන් හදන්න ගණිද්දි කොහොමත් ඔළුවේ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හරි අපි නිකන් කීපයක් බලමු. අංශක 60 රේඩියන් වලින්. බලන්න නැතුව කියන්න ඕනේ. පුළුවන්ද බලමු. අංශක 60 60. 5 බෙදීම 3යි. අන්න හරි. අංශක 120. නෑ 5 බෙදීම නෙවෙයි. ඉස්සරහට ඉලක්කමක් එනවා. 2යි 5 බෙදීම 3යි. අංශක 270. ඒක ලොකු වැඩි නේ. ඒක පාට අමාරුයි. හරි 5 වේදී මේ අපි ගම අංශක 30. අංශක 30 සරල එකක්. 5 වේදීම 6යි. 45. 5 වේදීම 4යි. 180. 5. 5 වේදීමක් නැහැ හරිනේ. 5 විතරයි එච්චරයි. හරි. 270 වර අමාරු එක. 270. 90 ඒවා 3ක්. 3යි 5 වේදීම 2යි. හරිනේ. 90. 5 වේදීම 2යි. හොඳයි. ඔන්න ඔය විදියට අර අපිට පුළුවන් වෙන්න ඕන පුතේ වර්ග දෙක අතර පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න. අංශක රේඩියන් රේඩියන් අංශක එච්චරයි. වැඩේ තේරුණාද කට්ටියට? හොඳයි. ඔන්න කෝණ මිනුම් පාඩමේ පළවෙනි අංශය. මතකයිනේ 8.1 8.2 කියලා කෑලි දෙකක් තියුණා. ඔන්න 8.1 ඉවරයි. පැහැදිලි? ඔන්න ඔහොම තමයි පියෝ පාඩමක එක කොටසක්, ඒ කියන්නේ පාඩමක එක අංශයක් ඔය අපි කල් ඉවර කරේ. දැන් ඒකේ තියෙනවා දෙවෙනි අංශය. මොනවාද අර කේන්ද්‍රික ඛණ්ඩවල අමුතු වැඩ ටිකක් තියෙනවා කිව්වේ? අන්නේ ටික. කටියට තේරුණාද වැඩේ පැහැදිලිද? හොඳයි. ලියන්න පල්ලෙහෙන් අනුමාත්‍රිකාවක්. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සහ කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සහ
වර්ගඵලය සඳහා චාපදිග සහ වර්ගඵලය සඳහා සූත්‍ර ලබා ගැනීම. හොඳයි. කොටස පටන් ගන්න කලින් හැමෝම ගන්න අර මේ පොඩි කොලයක් දුන්නේ අන්න ඒක. මට මේ ගිය සතියේ පුතේ ඕක ඇත්තටම කියන්න බැරි වුණා. ඒ ගැටලුවක් නෑ. දැන් අද දවසේනේ වැඩ පටන් ගත්තේ. ඒ නිසා මේක කියන්න ඕන. ආගන් හැමෝම. දැන් පන්ති ඉස්සරහට පැවැත්වෙද්දී ක්‍රමවේදයක් තියෙනවා ඔයගොල්ලෝ මේ PO පන්තියට රෙජිස්ටර් කරගැනීමේ. අර පල්ලෙහෙන් වෙනම ෆෝම් එකක් පිරුවේ ඒක නෙවෙයි. ඒ ආයතනයට ඇතුළත් කරගන්න ෆෝම් එක. ඒක ඕගොල්ලෝ මේ පන්තියට මොන පන්තියකට ආවත් මේ ආයතනයේ මොන එක පන්තියකට ආවත් එක පාරක් විතරයි පුරවන්න තියෙන්නේ. ඒතර පන්ති හතරකටම ආවත් එක පාරයි මේ ෆෝම් එක පුරවන්න තියෙන්නේ පල්ලෙහෙන්. ඒක ඔප්ලයිඩ් පන්තිර නම් මුලින් ආවේ එතෙන්දි මුලින් පුරවන්න ඇති. නැත්තම් PO පන්තිර නම් මුලින් එතෙන්දි පුරවන්න ඇති. එහෙම. නමුත් දැන් මම මෙන්න මේ කියන්න යන දේ මේ PO පන්තියට අදාළව තියෙන එක්තරා රෙජිස්ට්‍රේෂන් එකක් එහෙම නැත්තම් ලියාපදිංචි කර ගැනීමක්. හොඳයි. ඕක තියෙනවා පුතේ මුලින්ම මෙන්න මේ වෙබ්සයිට් එක. මේක අපේ PO පන්තිය වෙනුවෙන් හදලා තියෙන එකක්. POmaths.lk. ඔක විස්තර ටික තියෙනවා. මොකද ලියන්න අවශ්‍ය නැහැ කවුරුවත්. මෙන්න තියෙනවා වෙබ්සයිට් එක. මේකට යන්න. මේකේ තියෙනවා සෙක්ෂන්ස් කීපයක්. ඒක එක තැනක තියෙනවා ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් කියලා. හරිද? ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන්. මෙන්න මෙහෙම. ඒතර මේකට ගියාම ඒකේ තියෙනවා පුතේ ෆෝම් එකක්. හරිද? අයදුම් පත්‍රයක් වගේ එකක්. ඒක පුරවන්න හරියට ඒ කියලා තියෙන විදිවලට. ඒතර ඕගොල්ලෝ දිස්ත්‍රික්කයේ විදියට ගාල්ලා දාන්න. ඔයගලගෙන් අහනවා ඊට පස්සේ ෂයි එක මොකද්ද කියලා. ඒගොල්ලෝ ෆස්ට් ෂයිනේ පළමු වර ලියන අයනේ. පළමු වරනේ විභාගයට මුලින්ම මුහුණ දෙන්නේ. දෙවෙනි වර තුන්වෙනි වරටත් ඒකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි එහෙම තියෙන්නේ. ෆස්ට් ෂයි කියන එක තෝරන්න ආදි වශයෙන් නම ජංගම දුරකථන අංකයක් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔය වගේ දාන්න තියෙනවා. හරි? ඒකේ ජංගම දුරකථන අංකයක් දානකොට වැඩ කරන එකක් දාන්න. හරිද? සමහර උගකට වැඩ කරන්නේ නැති ඒවා දානවා. එහෙම දාන්න එපා. මොකද හදිසි පණිවිඩයක් එහෙම විශේෂයව තියෙනවා නම් අපි එහෙම දැනුම් දෙනවා. ඒක නිසා Tamanට මැසේජ් එකක් එහෙම එන ෆෝන් නම්බර් එකක් ඒකට දාන්න. එහෙම දාලා විස්තර ටික පුරවලා යටම තියෙනවා සේව් කියලා බටන් එකක් ඒක ක්ලික් කරන්න. එච්චරයි. ඊට පස්සේ ඔක ලියලා තියෙනවා පේනවනේ උපරිම පැය 24ක් තුල ඔබ ඇතුළත් කළ ජංගම දුරකථන අංකයට ඉන්ඩෙක්ස් නම්බර් එකක්. ඔයාට එනවා ඉන්ඩෙක්ස් නම්බර් එකක්. ඒක පටන් ගන්නේ 24යි T කියලා. ඊට පස්සේ මෙතන තව තියෙනවා ඉලක්කම් පහක අංකයක්. ඔන්න ඔහොම එකක් තියෙන්නේ. ওই වගේ අංකයක්. ඊට පස්සේ එනවා යූසර් නේම් එකක්. ඒකට එන්නේ ඔයාගේ ඩෙන්ටි කඩ් නම්බරේ. ඩෙන්ටි කඩ් නම්බරේ දාන්න ඕන. ඩෙන්ටි කඩ් නම්බරෙන් තමයි ඔයා වඳුරගන්නේ. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් එනවා පොඩි එකක්. ඔයාට සිස්ටම් එකට ලොග් වෙන්න ඕන කරන්න. කියලා PO class කියන නමෙන් තමයි message එක එන්නේ. පැහැදිලිද? ඔන්න ඔය වගේ නමක් සහිත message එකක් තමයි phone එකට එන්නේ. උපරිම පැය 24ක් ඇතුළත ඔයා register වෙලා එනවා. හරි? ඊට පස්සේ ඒකේ ඒ ආපු username සහ password පාවිච්චි කරලා ඔයාට මේකෙම තියෙනවා තව section එකක්. මේ එකක්නේ. මේ වගේම තියෙනවා පුතේ login කියලා එකක්. හරිද? මෙන්න මේකට ගිහිල්ලා log වෙන්න පුළුවන්. log වෙලා system එක ඇතුළට යන්න පුළුවන්. ඇතුළට ගියාට පස්සේ තියෙනවා ඊ විභාග ප්‍රතිපල තියෙන හැටි. ඊට පස්සේ වීඩියෝ පන්තියක් එහෙම තියෙනවා නම් තියෙන විදිහ. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. පස්සේ මම ඒව ගැන විස්තර කියන්නම්. දැනට ඒව අවශ්‍ය නැහැ. නිකන් ගිහිල්ලා බලන්න. ඒතර ඔයාලට පාස්වර්ඩ් එක වෙනස් කරගන්න උනත් පුළුවන්. ඇතුළට යනකොටම අහනවා පාස්වර්ඩ් එක වෙනස් කරන්න අවශ්‍යද? Tamanට කැමති එකක් දාගන්න පුළුවන් ඊට පස්සේ. පැහැදිලිද? අර පළවෙනි පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා පළවෙනි වර ඇතුළට යන්න. log වෙන්න. හොඳයි. ඊට පල්ලෙහෙන් තියෙනවා දැන් අතරම අරකට තියෙනවා QR code එකක්. ඔයාලට සර්ච් කරගෙන ඉන්න ඕනේ නැහැ. මේක ස්කෑන් කරලා වුණත් යන්න පුළුවන්. මේ අදාළ PO Maths website එකේ කෙලිම මෙතෙන් තමයි යන්නේ. හරිනේ? ඒක තමයි දීලා තියෙන්නේ. ඊට පල්ලෙහෙන් තියෙනවා ඒක තමයි වැදගත්ම එක. මොකද්ද? Telegram group එකක් තියෙනවා. ගාල්ල මාත්‍ර සියල්ලට මට ගිය සතියේ මේක කියන්න බැරි වුණා. ඔන්න ඔයි QR එක ස්කෑන් කරලා ඔයාට පුළුවන් පුතේ Telegram group එකට ඇතුල් වෙන්න. පල්ලෙහෙන් නමක් තියෙනවා, link එකක් තියෙනවා. කැමති ඕනම විදියකට. පුළුවන් හැමෝම, ඒ කියන්නේ මම මේක අනිවාර්ය කළාම කියනවා පුළුවන් නම් මේකට ඇතුල් වෙන්න ඕන. මොකද පන්තිය පිළිබඳ විශේෂම දැනුම් දී පන්තිය තියෙන නොපවතින බව, ඒව ගැන ඒ හැමදේම විස්තර දාන්නේ මේකට. හරි, Telegram group එකද වඩා පහසුයිනේ. ඒ නිසා හැමෝම මේකට join වෙන්න. කාට හරි එහෙම පහසුකමක් නැති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ යාළුවෙක් join කරලා ඒ යාළුවා පොඩ්ඩක් සම්බන්ධ කරගෙන අදාළ විස්තර ටික අනිවාර්යයෙන්ම දැනගන්න. පුළුවන් හැමෝම අනිවාර්යයෙන්ම මේකට join වෙන්න. පැහැදිලිද හැමෝටම? ඒක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන. ලබන සතියේ පන්තියට එද්දී මේ වැඩ දෙක අනිවාර්යෙන් කෙරිලා තියෙන්න ඕන. පැහැදිලි?
ඒ අද කලබලයක් නෑ අද ගියපු ගමන් කරන්න ඕන කියලා. ඔය සතියක කාලය තුල අනිවාර්යයෙන්ම මේ වැඩේ තමන් කරගන්න ඕන. පැහැදිලිද? රයිට්. හොඳයි. ආගන් පාඩමේ දෙවෙනි කොටස යටතේ ඇත්තටම තියෙන්නේ පුතේ අර අපි ඕ ලෙවල් කාලේ කේන්ද්‍රික ඛණ්ඩ එක්ක වැඩ ටිකක් කරානේ. ওই කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය හොයන ඒ වගේ දේවල් ටිකක්. අන්න ඒ වගේ ටිකක් වෙනස් විදිහේ ගණනය කිරීම ටිකක් කරන්න තමයි ওই පාඩමේ දෙවෙනි කොටස තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අර පොඩ්ඩක් පියෝ වලට ওই රේඩියන් අංශක ওই දේවල් හුරු වෙන්න ගණන් ටිකක් හදන්න තමයි මේ පාඩමේ දෙවෙනි එකේ තියෙන්නේ. ඒතර ඒකෙදි මුලින්ම ඒගොල්ලෝ කියනවා කේන්ද්‍රික ඛණ්ඩ ගැන. සරලව අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ වෘතයක කේන්ද්‍රයත් අරයන් දෙකකින් සහ චාප කොටසකින් ආවරණය වෙච්ච එක්තරා හැඩ කොටසකට වෘතකින් කපලා ගන්න එක කෑල්ලකට. හැබැයි එක කෙලවරක් කේන්ද්‍රය වෙන්න ඕන. මායිම් වෙන්න ඕන අරයන් දෙකකුයි වෘත චාප කොටසකුයි. ඔන්න තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක්. ওই වෘතේ තමයි කඩිරෙන් දක්වලා තියෙන්නේ. එතන අපිට තියෙනවා උසස් පෙළට සූත්‍ර දෙකක් ඉගෙන ගන්න මේ පාඩමේ මේ අනු කොටස යටතේ. මොනවද සූත්‍ර දෙක? එක තමයි මේ ඡාප දිග කීයද? ඡාපයේ දිග S. ඔන්න ඔය දිග කීයද? අනිත් එක තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ අමුතු හැඩය තියෙනවනේ මේකේ වර්ගඵලය කීයද? කැපිටල් A. S ටයි A ටයි සූත්‍ර දෙකක් තියෙනවා ඉගෙන ගන්න. දැන් ඒ දවස්වල ඕගොල්ලෝ කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵල හෙව්වනේ ඕ ලෙවල් කාලේ. කොහොමද හෙව්වේ? අර මුළු වෘතයේ වර්ගඵලය අරගෙන ඒකෙන් තියනවනේ එක ලියන ක්‍රමයක්. මේ කෝණේ අංශක 60යි නම් කොහොමද ලියන්නේ? 360න් කීයක් දානවද? 60යි කියලා දාලා වෘතයේ වර්ගඵලය දානවා. හරිනේ? එහෙමනේ කරේ. ඔව්. අද අපි ওই වැඩේම සාධාරණව කරලා සූත්‍රයක් හදනවා. ওই වැඩෙන්ම අපි සූත්‍රයක් හදාගමු. එතකොට අපිට සූත්‍රය පාවිච්චි කර තැගෙන හැම වෙලාවෙම. අන්න ඒ විදියට මේකටයි මේ දිගටයි සූත්‍ර දෙකක් හදන එක තමයි කරන්න යන්නේ. වැඩේ පැහැදිලිද? හදලේ ඇසුරෙන් ගණන් හදනවා. ඔච්චරයි. තේරුණාද හැමෝටම කියපු දෙයි? හරි. පල්ලෙහෙන් ලියමු අපි. වෘතයකින් වෙන් කරගත් අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් මායිම් වන හැඩ කොටස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි ඡාප දිග වන කැපිටල් S සහ වර්ගඵලය වන කැපිටල් A සඳහා පහත පරිදි සූත්‍ර නිර්මාණය කළ හැකිය.
ඊට පල්ලෙහින් තව එක වාක්‍යයක් වෘතේ අරය සිම්පල් r සහ වෘතේ අරය සිම්පල් r සහ කේන්ද්‍රය මත ආපාතිත කෝණය තීටා කේන්ද්‍රය මත ආපාතිත කෝණය තීටා යයි ගනිමු හරි මුලින්ම රූප සටහන අඳින් හරි හොඳයි ඔන්න අපි සූත්‍ර දෙක හදන්න යන්න හරි සරලයි ගොඩක් අමාරු දේවල් නෙවෙයි බොහොම ලේසියෙන් ගන්න පුළුවන් හොඳයි අහගන්නකෝ මට S සඳහා සූත්‍රයක් ඕන කොහොමද කරන්නේ මෙහෙම කරොත් මොකද මම දැන් මම දන්න දේවල් ටික මෙතෙන්ට ලියනවා දැන් මම දන්නවා R දිගක් විසින් හදන කෝණේ 1 රේඩියන් එකයි ඇයිසල් අපි කියුවානේ රේඩියන් එකක් කියන්නේ R දිගකින් හදන කෝණේ කිය එතකොට මට පුළුවන් මෙතන තියෙන R දිග කෑලි ගන්න කොච්චරයිද කියලා බලන්න. ඉස්සෙල්ල වැඩේමයි. දැන් දිග S කියලා හිතුවොත් ඕක R ගෙන් බෙදුවොත් මෙතන තියෙන R දිග කෑලි ගන්නව. අපි ලියමු බලන්න මෙන්න රූපයක් මම වෙන මැදල පෙන්නන්න මෙන්න S දිග. මේක ඇතුලේ R දිග කෑලි. මෙන්න එක R දිගක් මෙන්න තව R දිගක් ওই වගේ මේ මුළු S දිග තුල ආර්ධික කොටස් කීයක් තියනවද මෙන්න මෙච්චරක් තියෙනවා එතකොට එකකින් හදන්නේ 1 රේඩියන් එකයිනේ ඔව් 1 රේඩියන් එකයිනේ පුතේ හදන්නේ ඒතක් ඒ වගේ බැලුවොත් මෙන්න මෙච්චරක් කොටස් වලින් හදන රේඩියන් ගාන තමයි මේ තියෙන්නේ මේ එකකින් හදන්නේ 1 රේඩියන් එකයි මේකෙනුත් 1 රේඩියන් එකයි මේකෙනුත් 1 රේඩියන් එකයි එතකොට රේඩියන් එකේව කොච්චරක් හදනවද මෙන්න මෙච්චරක් හදනවා මුළු කෝණේ මෙච්චරයි. එතකොට දැන් අපි මේ කෝණි දන්නවනේ කොච්චර කෝණයක් හදනවද කියලා. කොච්චර කෝණයක්ද හදන්නේ? තීටා. මේක දෙන්න ඕන පුතේ රේඩියන් වලින්. අනිවාර්යයෙන්ම මේ කෝණේ රේඩියන් වලින් දීපු එකක්. අපි ඒක ලියනකොට ලියමු. එහෙනම් මට ලියන්න පුළුවන් කෝණය රේඩියන් වලින් තමයි අපිට දීලා තියෙන්නේ තීටා ප්‍රමාණය. ඉතින් රේඩියන්ට රේඩියන් කැපෙනවා ඒකකය අයින් වෙනවා S ව උක්ත කරොත් එකෙන්නේ වැඩි වෙන්නේ වැඩක් නැහැ මේ R ව අරහෙට වැඩි වෙනවා මොකද්ද සූත්‍රය විදියට එන්නේ S සමානයි R වතාවක් තීටා මෙන්න තේනවා පුතේ සූත්‍රය හරි සරලයි වෘතයේ අරය ඇතුලේ හදන කෝණය රේඩියන් වලින් අරගෙන අංශක වලින් නෙවෙයි රේඩියන් වලින් අරගෙන ඒකෙන් ගුණ කරොත් ඔයාට එනවා ඡාප දිග ඔච්චරයි ඔන්න ඕක තමයි සූත්‍රය කටියේ වැඩේ තේරුණාද නැවත එක වතාවක් අහගන්න මේ S දිගනේ ඕකේ R දිග කෑලි කීයක් තියෙද කියලා හිතන්න S බෙදීම R ප්‍රමාණයක් අර ඉස්සෙල්ලත් කරේ පුතේ යම් කිසි දිගක වෙන දිගක් සහිත කෑලි කීයක් තියෙද කියලා බලන්න ඕන නම් අර දිග අර පොඩි එකේ කෑල්ලේ දිගෙන් බෙදනවා එතකොටනේ කොච්චරක් තියනවද කියලා එන්නේ හැමෝටම පැහැදිලිද ඒක දැන් ඔන්න මීටර 100ක දිගක් තියෙනවා මට ඕන ඕකේ මීටර 2 කෑලි කීයක් තියෙද බලන්න කීයක් තියනවද 50යිනේ ඇයි 100ක් ඇතුලේ 2 කෑලි 50ක් තියෙන්නේ බෑ එතන කොහමද ওই 50 ආවේ 100 දෙකෙන් බෙදලා හරිනේ සරලයිනේ පුතේ ওই වැඩේ ආන්න එහෙමයි එතන S ව R ගෙන් බෙදුවා නම් කොටස් ගාන එනවා
එක කොටසකින් හදන්නේ එක රේඩියන් එකයිනේ. එක රේඩියන් එකයි. මේක එකයි රේඩියන්. එතන මේ කොටසෙන් හදන්නේ තව එකයි රේඩියන්. එහෙම එහෙම එකයි රේඩියන් ඒවා S බෙදීම R ප්‍රමාණයක් එකතු වෙලා හදන මුළු කෝණය ඇත්තටම අපි දන්නවා තීටා. ඇයි ඒක දීලා තියෙනවනේ තීටා කියලා. එහෙනම් අවසාන වශයෙන් මේ දෙන්න සමානයි. එතන අපිට S සූත්‍ර කරන්න පුළුවන්. R වතාවක් තීටා. කට්ටියට වැඩේ තේරුණාද? R තීටා තමයි සූත්‍රය. එහෙනම් අරය කෝණෙන් වැඩි කරා නම් ඔයාට එනවා චාප දිග. එච්චරයි. බොහොම සරලයි. පැහැදිලි? රයිට්. හොඳයි. පල්ලෙහෙන් අපි ලියන්න පටන් ගමු. ඔන්න. ඔයි කොටස ලියවෙන්න ඕන. අපි මේවට වෙනම ඊතල දාලා අදහස ලියමු. මෙතන පුතේ තීට රේඩියන් කියන එක දාගන්න. තීට ඉන්න ඕන රේඩියන් වලින් අනිවාර්යෙන්. ඔව්. එතන දැන් ඔතන තීට කියන්නේ අගේ විතරයි. රේඩියන් පැත්තකින් ඉන්නවනේ කොහොම? හොඳයි මෙතෙන්ට එන්න ඕන S මෙමෙ ඊතලයට S චාප දිග තුල R දිගින් යුතු කොටස් ගණන S චාප දිග තුල R දිගින් යුතු කොටස් ගණන මේ තියෙන්නේ කොටස් ගාන S චාප දිග තුල R දිගින් යුතු කොටස් ගණන. ඒකනේ අපි S R ගෙන් බෙදුවේ. S ඇතුලේ R දිග කෑලි කීයක් තියෙද? S බෙදීම R ප්‍රමාණයක් තියෙනවා. එතකොට එකකින් හදන කෝණේ එකයි රේඩියන්. ඒක අපි දන්නවා. ඇයි R දිගකින් හදන්නේ පුතේ එක රේඩියන් එකයිනේ. එහෙමනේ අපි රේඩියන් එක අර්ථ දැක්කුවේ. ආ එහෙනම් එකකින් හදන්නේ රේඩියන් එකයි. එහෙනම් අර රේඩියන් එක වෙනුවට ලියන්න ඕන එම එක් කොටසකින් සාදන කෝණය. එම එක් කොටසකින් සාදන කෝණය. එතකොට කොටස් ගානයි එක කොටසකින් හදන කෝණයයි ගුණ කරාම එන්නේ හදන මුළු කෝණය. නේද? එක කොටසකින් හදන කෝණය රේඩියන් එකයි. ඒ වගේ S බෙදීම R කොටස් ගානකින් හදන කෝණය S බෙදීම R වැඩි කිරීම එකයි රේඩියන්. ඒක අපි වෙනම දන්නවා තීටා රේඩියන්. ඇයි අපි දන්න තීටා කෝණෙනේ ওই හදන්නේ? එක එක කොටස් වලින් එකතු වෙලා. හරි නේද? තීට රේඩියන් එහෙම නිසා මුළු කෝණය තීට රේඩියන් වලට එන්න ඕන මුළු කෝණය අන්තිමට සමාන කරාම උත්තරේ එනවා හරි සරලයි ලොකු දෙයක් නෙවෙයි හොඳයි වොන්න අපි බලමු පොඩි උදාහරණ ගානක් මෙන් හදන්න බලන්න පුතාල ඔන්න අරය සෙන්ටිමීටර 4ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා කෝණේ අංශක 60යි මට ඕන චාප දිග S මට අවශ්‍ය වෙන්නේ චාප දිග පුළුවන් තනියම ලියන්න පුළුවන් හරි සරලයි කිය දෙන්නේ බලන්න දැන් චාප දිග හොයන සූත්‍රේ මෙන්. ඒකට මොනවද ඕන? R නුයි තීටයි. R කියන්නේ අරය. දන්නවද? දන්නවා. සෙන්ටිමීටර 4යි.
ඊළඟට ඕන කාවද? තීටා. තීටා දන්නවද? කෝණේ දන්නවා. අංශක 60යි. හැබැයි තීටා ඉන්න ඕන මොන විදියටද? රේඩියන් වලින් අනිවාර්යෙන්. එහෙනම් මොකද්ද කරගන්න ඕන? අංශක 60 රේඩියන් කරලා ඉන්න වෙනවා. අන්න ඒව තමයි ඉස්සෙල්ලා අපි ගණන් විදියට හැදුවේ. වැඩේ පැහැදිලිද? කීයද අංශක 60 රේඩියන්? එක පාට ගන්න කවන්නේ අපි හදලානේ තියෙන්නේ. 5 බෙදීම 3යි අනිවාර්යෙන්. එහෙනම් අපි මුලින්ම පැත්තකින් ලියලා තියමු. අංශක 60 කියන්නේ 5 බෙදීම 3යි රේඩියන්. හරි. එම නිසා S සමානයි R තීටා. R කියන්නේ සෙන්ටිමීටර 4යි තීටා. පුතේ මෙතන තීටා ගනිද්දි ඔයා ඒකකේ නැතුව ගන්න. හරි. අපිට ඒකකේ අවශ්‍ය නැහැ. මොකද මේ සූත්‍රය හදද්දි දැක්කන ඒකකේ කැපුණා. එරුණාද? එතෙන්දී අපිට ගන්න ඕන කීය විතරයිද? අගේ විතරයි. රේඩියන් වලින් හිතලා ඒකකේ නැතුව අගේ විතරක් ගන්නවා. ඒ මොකද මේ කැපුණානේ රේඩියන්. රේඩියන් කියලා දෙයක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ කවුරු විතරයිද? S සමානයි R තීටා විතරයි. ඒතර R කියන එකේනා එයාගේ ඒකක වලින් තියෙනවා සෙන්ටිමීටර වලින්. හරි. කෝණයේ ලෙස ඉන්නේ රේඩියන් වලින් අරගෙන අගය පමණයි. හරි. ඒතර අවසාන උත්තරේ කීයද? සුළු කරන් මේ මෙච්චරයි. ඔහොමම සුළු කරලා තියන්. 5 වෙනුවට දාන්නේ නැහැ කවුරුවත්. 4යි 5 වෙදීම 3යි. මොනවද? සෙන්ටිමීටර. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. චාප දිගක්නේ. සෙන්ටිමීටර වලින් එන්න පුළුවන්. කට්ටියට වැඩේ තේරුණාද? හරි සරලයි. ලොකු දෙයක් නෙවෙයි. හොඳයි. අපි රේඩියන් වලින් ගන්න ඕන කියන වාක්‍යයක් දාමු. පල්ලෙන් යන විශේෂ වාක්‍යයක් වෙන පාටකින් හරි. මෙහිදී කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අනිවාර්යයෙන් රේඩියන් වලින් දී තිබිය යුතුය. හරි. අපි පස්සේ ගණන් හදනවා. මුලින්ම අපි සූත්‍ර දෙකනේ බලමින් යන්නේ. ඔන්න අපි උදාහරණ එක ගණක් පෙන්නනවා. කට්ටියට වැඩේ පැහැදිලිද? හරි. මම මේකෙම තව පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් මං අහනවා මේ රූපේ පරිමිතිය කියන්න පුළුවන්ද කීයද කියලා? මේ රූපේ පරිමිතිය කීයද කියලා? දන්නව ඕගොල්ලෝ? පරිමිතිය කියන්නේ වටේ දිග. මේක වටේ හැදිලා තියෙන්නේ මායිම් තුනකින්. මොනවා මොනවාද? එක අරයක් තියෙනවා සෙන්ටිමීටර 4යි. තවත් අරයක් තියෙනවා සෙන්ටිමීටර 4යි. ඊට පස්සේ චාප දිග තියෙනවා 4යි 5 බෙදීම 3යි සෙන්ටිමීටර. හොඳයි. සුළු කරොත් එනවා 4යි 4යි 8යි. අරක කීයද? 4යි 5 බෙදීම 3යි. ඒක එහෙම තියන්න වෙනවා. වරහණක් දානවා සෙන්ටිමීටර. ඉතින් මේ දෙන සුළු කරන්න බැරිද? ඈ ඉතින් 5 වෙනමයි 8 කියන කෙනා වෙනමයි. ඒ જાති සම්බන්ධ කරන්න බෑ. හැබැයි ඔය අතෙන්ට 7/22 වගේ දැම්මම නම් ඔන්න පොදු හරයක් අරගෙන සුළු කරලා උත්තරයක් ගන්න තියුණා. එහෙම කරන්නේ නැහැනේ අපි. ඔහොම තියෙනවා. වැඩේ තේරුණාද? ඔච්චරයි අපේ උත්තරේ. ඔච්චරයි. 8 දන 4යි 5 බෙදීම 3යි. පැහැදිලි? අර ඕ ලෙවල් වල වගේ අපි 7/22වත් 3.14වත් ගන්නෙ නෑ. ලේසියට ඔහොම තියලා තියෙනවා. ඕක හරියටම හරි. ඔක කිසි වැරද්දක් නැහැනේ. අර අගයන් දැම්මොත් තමයි පොඩ්ඩක් වරදින්න ගන්න. ඇයි? ආසන්නේ වනිදාන්නේ. හරිම උත්තරේ නෙවෙයි එතකොට එන්නේ. Right, ඒකත් ලියලා තියමු. පරිමිතිය. කට්ටියට වැඩේ පැහැදිලිද? හොඳයි. ඔන්න මම මේ සූත්‍රය හදන්න තව ක්‍රමයක් කියලා දෙනවා. හරි? මේ බලන්න. අපිට මෙහෙමත් හිතන්න පුළුවන් නේද? මේ මුළු වෘතයම සැලකුවොත් වටේ දිග කීයද? මුළු වෘතයම සැලකුවොත් මේකේ වටේ දිග කීයද? වෘතයේ වටේ දිග 2πr. අන්න හරි. දුව මේකට ගියපු වෙලාව. හරි 2πr. හොඳයි. හරි දැන් ওই 2πr කියන්නේ වටේම දිගනේ. අපිට ඕන කොච්චරක දිගක්ද? S කියන දුරක්. ඔව් ඒකෙන් හදන කෝණේ තීටානේ. අපි දන්නවා මුළු වටේ දිග 2πr නම් මේක වටේට තියෙන මුළු කෝණේ අපි දන්නවා දැන් 2π නේ.
එතකොට 2.5 කින් තීටා ප්‍රමාණයක් සලකුවනම් හරි නේද? අර ඕගොල්ලෝ කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵල හොයන්න වගේ සාමාන්‍ය පෙළ කාලේ. දැන් ඒ වගේ දිග හොයන්න හදනවා. අපි බලමු නිකන් කරලා. මුළු දිග 2.5R. එතකොට ওই 2.5R ගෙන් වෙනදා ලියන්නේ අංශක 360 කින් අංශක ගානනේ. අද අංශක නැහැ. අංශක 360ක් කියන්නේ කොච්චරක්ද? හදලා කියන්න ඕන. අංශක 360. රේඩියන් 2.5 අන්න හරි. ඕකෙන් මට කොච්චරක් ඕනද? ඒ කියන්නේ මම හදන කෝණය කීයද කේන්ද්‍රික ඛණ්ඩේ? තීටා රේඩියන්. අපි නිකන් සුළු කරලා බලමු. දෙකේ ඉලක්කම කැපෙනවා, 5 කැපෙනවා. කවුද ඉතුරු වෙන්නේ? R තීටා සූත්‍රය ඉතුරු වෙනවා. දැක්කනේ? එහෙමත් ගන්න පුළුවන්. දැක්කද? දෙවනි සාධන විදිය. හරි සරලයි. මේ අර කතාවම තමයි, මේ වෙන මොනවත් අලුත් දෙයක් නෙවෙයි. පැහැදිලිද හැමෝටම? වර්ගඵලය වගේ දිග, ඡාප දිග. හොඳයි, සාධනයේ දෙවනි ක්‍රමය ලිව්වා. දෙවනි ක්‍රමය කියලා මේක ලිව්වා. ඒක හරි ලේසිනේ අරට වඩා. මොකක් හරි ක්‍රමයකට ඕගලන්ට ඕක නිර්මාණය වෙන විදියයි බලන්න අවශ්‍ය. එච්චරයි. දැන් අපි දන්නවා මේක වටේට කෝණේ 2.5, අපිට ඕන තීටා කෝණයක ඡාප දිග විතරයි. 2.5 ප්‍රමාණයකින් හදන මුළු ඡාපේ 2.5R. එහෙනම් අපිට ඕන තීටා ප්‍රමාණයකින් හදන ඡාප දිග නම් තීටා වතාවක් R. ඒක තමයි R තීටා කියලා කියන්නේ. සරලයි. තේරුණාද වැඩේ? පැහැදිලිද? රයිට්. හොඳයි. ඔන්න අපි යනවා දැන් වර්ගඵලයට. හරි? මෙන්. අපි වර්ගඵලයේ හදමු ඔයි කියපු විදියට. ඔයි දැන් අන්තිමට අපි කියපු ක්‍රමය, එහෙම නැත්නම් අපි සාමාන්‍ය පෙළ දන්න විදිය. පුළුවන්ද බලමුද හදන්න කට්ටිය? මේ ඔන්න මට මේකේ වර්ගඵලය ඕන. ආ, ඕගොල්ලෝ කියන්න බලන්න. මම ලියන්නම්. වෙන්න ඕන විදිය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ හදපු විදිය. මුලින්ම ගන්නවා මුළු වෘත්තයේ වර්ගඵලය. කීයද? 5R වර්ග. ඒකෙන් කොච්චරකින් කොච්චරක්ද? ඉස්සෙල් එකමයි. කීයද මුළු කෝණේ වටේට? 2.5 අංශක 360කින් මට කොච්චර කෝණයක්ද තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ? තීටා රේඩියන්. හරියට හරි. ලොජික් එක හරියට තේරුම් ගන්න. අනුපාතමය ප්‍රකාශනයක් එන්නේ නේද? මෙච්චරකින් මෙච්චරක්. අන්න හරි. හොඳයි. කැපිලා ගිහිල්ලා සූත්‍රයක් හැදෙනවා. කීය දෙන්නේ? 5ට 5 කැපෙනවා. හරියන්නේ නේද? ඔව්. ඊට පස්සේ භාගයක් ඉතුරු වෙනවා නේද මුලින්මම? ඇයි එක බෙදීම දෙකක්? මේ යට දෙකේ ඉලක්කම ඉන්නවානේ. භාගයයි R මුලට ගමු. R වර්ග තීටා. ඔන්න පුතේ සූත්‍රය. භාගයයි R වර්ග තීටා. එතන මෙතනින් එහාට අර 360 මෙච්චරයි කිය කී ලියලිය ඉන්නේ. කෙලින්ම දැම්ම ওই සූත්‍රේ උත්තරේ ගත්තා. වැඩේ තේරුණාද? අර ඕ ලෙවල් කාලේ අපි පාවිච්චි කරපු ක්‍රමය නෙවෙයි, සූත්‍රයක් කෙලින්ම හදලා ඉවරයි. සූත්‍රය දැම්ම උත්තරේ ගත්තා. තේරුණාද කට්ටියට? රයිට්. මෙන්න දෙවෙනි එක. උදාහරණෙත් ඕන, උත්තරේ ගන්න. අවසන් උත්තරේ අවශ්‍යයි.
කිය දෙන්න මේක උත්තරේට. ඕ ඉස්සරහින් ඉන්නවා භාගයක්. හරි ආර්ගේ වර්ගය සෙන්ටිමීටර් 4 වර්ග කරන්න ඕන. දැක්කද ඉතේ ලියන විදිය? 4 සෙන්ටිමීටර්ගේ වර්ගය. ඊට පස්සේ නිකම්ම කෝණේ. හැබැයි කෝණේ රේඩියන්. අංශක වලින් නෙවෙයි රේඩියන් වලින් රේඩියන් ඒකකේ නැතුව. කිය දෙන්නේ 5 දෙවීම 3යි. දැන් අවසානයේදී අපි සුළු කරලා බලමු කිය දෙන්නේ. 4 වර්ගේ 16 16 දෙකට කැපෙනවා. 8යි. ඒතර උඩින් ඉතුරු වෙනා 8ක්. 8යි 5 බෙදීම 3යි. මොනවද ඒකක? ඒකක වර්ග සෙන්ටිමීටර් අනිවාර්යෙන් වර්ගඵලයක්නේ. වර්ග සෙන්ටිමීටර් වලින් එනවා. දැක්කනේ ගාන්ට ඒව බැලන්ස් වෙලා එනවා. එකක්වත් අඩු වැඩි නැහැ. තේරුණාද හැමෝටම පැහැදිලිද? පොඩි දෙයක් අහගන්න. පාඩම අද දවසට ඉවර කරන්න කලින් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මේ සූත්‍රෙන් නිගත්තේ අපි. හරි. මේක සාධනය කරන්න තව විශේෂ ක්‍රමයක් තියෙනවා. හරි. මම ඒකත් බොහොම කෙටියෙන් කියලා දෙනවා. ඒ විශේෂ ක්‍රමය මොකක්ද කියලා ඉක්මනට අහගන්න ඕන මොකක්ද මේ වෙන්නේ කියලා. හරි. අපි ගමු ওই කේන්ද්‍රික ඛණ්ඩයේ වෙනම. මේක මම හිතන්නේ ඕගොල්ලන්ට පොඩි පන්තිවල කියන්නේ ওই පොඩි පන්තිවල කියන්නේ 9 10 වගේ මට මතක තරමින් උගන්වනවා මේ ක්‍රමවේදේ. මේක උගන්වන්නේ කේන්ද්‍රික ඛණ්ඩයකට නෙවෙයි වෘතයකට තමයි උගන්වන්නේ. හොඳයි අහගන්නකෝ. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩේ මේ මෙතන දිවිච්ච කෙනානේ. මම මේක බොහෝම සිහින් කේන්ද්‍රික ඛණ්ඩ අතිවිශාල ගානකට එකම සයිස් එකේව ලොකු ප්‍රමාණයකට කපනවා. පොඩි පොඩි පටි වගේව කපනවා. ඒ පටියක් බොහෝම සිහින්. ඒ කියන්නේ මේ එකක කෝණය ගොඩාක්ම පුංචි. ඊළඟට මේ තියෙන පටි ටික අරගෙන මම එක පටියක් තියනවා මේ විදියට. ওই තියෙන්නේ. ඊළඟ පටිය තියනවා මේ විදියට. අනිත් පැත්ත හරවලා. ඊළඟ පටිය ආයි මේ පැත්තට හරවලා තියෙනවා. ඊළඟ පටිය මේ පැත්තට හරවලා තියෙනවා. ඔහොම ඔහොම මම මේ පටි ටික පාවිච්චි කළා. පටි ගොඩාක්නේ. අතිවිශාල ගානක් මෙතන තියෙනවා. මෙන්න මේ වගේ මම යම් විදියකට තියලා හදා ගන්නවා එක්තරා විදියක රූපයක්. ওই තියෙන්නේ රූපේ. දැන් මෙතන තියෙච්ච පටි සේරම අතර තියෙනවා. හැමෝටම පැහැදිලිද වැඩේ? ඕගලන්ට තේරෙන්න ඕන මේ හැදිච්ච රූප සටහන ගොඩාක් දුරට ඍජු කෝණාශ්‍රයකට ළඟයි. ඍජු කෝණාශ්‍රයම්ම කියන්න බෑ. මොකද මේක පොඩි වක්‍ර ගතියක් තියෙනවනේ. මේක නිකන් මෙහෙම 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 නිතියෙන්නේ. ඕක මෙහෙම ඍජු ඉරක් වුණා නම් මේ පැත්තත් මේ ඇල ගතිය නැති වුණා නම් මේක ඍජු කෝණාශ්‍රයකට ගොඩක් ළඟයි. එහෙනම් මට ලියන්න පුළුවන් මේක ගොඩක් ආසන්නයි ඍජු කෝණාශ්‍රාකාර හැඩයකට. හරි. පුතාලට තේරෙන්න ඕන මම මේකේ කපන පටිගාන වැඩි කරන්න වැඩි කරන්න ඍජු කෝණාශ්‍රයකට ලං වෙන ස්වරූපේ වැඩි වෙනවා. මම නැවත කිව්වොත් ඔයා මේක කපන්නේ පටි 20කට නම් මේ වගේ පොඩි කෑලි 20කට නම් එතකොට හැදෙන රූපෙයි මේ වගේ පොඩි කෑලි 2000කට කඩනවා නම් ඒ 2000 පාවිච්චි කරලා හදන රූපෙයි ගොඩක් වෙනස්. ඒ 2000ක් පාවිච්චි කරලා හදන රූපේ ගොඩාක් දුරට ඔයාට ඍජු කෝණාශ්‍රයක් වගේ පේනවා. හරිද පිළිගන්නවද ඒක? ඇයි බොහොම සිහින් කෑලිනේ පාවිච්චි කරන්නේ. එතකොට අපිට අර වක්‍ර ගතිය පේන්නේ නැහැ. මේක කෑලි 2000කට කැපුවාම පුතේ මෙතන වක්‍ර ගතියක් පේනවද? නැහෙනේ. දැන් මේ අපි ඉන්න පෘථිවියත් වෙලා තියෙන්නේ ඒකනේ. මේක ගෝලාකාර නෙවෙයි තැටියක් කියලා මිනිස්සුන්ට ඔළුවට යන්නේ. මේ අපි ඉන්නේ බොහොම තිරස්මතු පිටක් කියලා මුලින්ම මිනිස්සුන්ට පෙනිච්ච නිසා. ඒ මොකද ලොකු වක්‍ර පෘෂ්ඨක අපි බොහෝම පුංචි නම් අපිට එතන වක්‍රතාවයක් පේන්නේ නැහැ. ඒකනේ මේ වෙලා තියෙන්නේ. නැත්නම් අපිට මේ පෘථුවියේ වක්‍ර බව දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. ඒ මොකද අපි ඒ තරම් පුංචි පෘථුවියට සාපේක්ෂව. ඒතර අපිට තේරෙන්නේම තිරස් බව. පැතලි බව, සමතුලිත බව අන්න ඒක තමයි අපිට තේරෙන්නේ. ඒක නිසාම අපිට වක්‍ර ගතිය තේරෙන්නේ. එහෙනම් කපන කෑලි ගාන වැඩි වෙන්න වෙන්නේ ওই සිද්ධියම තමයි. හොඳයි. එහෙනම් මට අන්න අරකේ වර්ගඵලයේ හෙව්වනම් මේකේ වර්ගඵලය ගොඩාක්ම ළඟ උත්තරයක් ලෙස එන්න ඕන. වැඩේ පැහැදිලිද? හොඳයි මම try කරනවා අරකේ වර්ගඵලය හොයන්න. අරකේ වර්ගඵලයට ඕන වෙනවා දිග පළල. අපි දන්නවා මේකේ පළල කියන්නේ මේ එක කේන්ද්‍රික ඛණ්ඩයක මෙන්න මේ උස. ඒ උස කියන්නේ මෙන්න මේ දිග. ඒ කියන්නේ කීයද පුතේ අරකේ පළල විදියට එන්නේ? R. බොහොම සරලයි. ඊළඟට මෙන්න මේ වලලු වලලු වගේ තියෙන කොටස් ටිකේ දිග. ඒ දිග තමයි අරකේ දිග වෙන්නේ. එතකොට පුතාලට තේරෙන්න ඕනේ මේ වලලු වලලු වගේ තියෙන කොටස්. එහෙම නැත්නම් වක්‍ර කොටස් මේ පැත්තෙත් සෙට් එකක් තියෙනවනේ.
එතර මෙතන තියෙන ටිකයි මෙතන තියෙන ටිකයි සේරම ආවහම තමයි මේ දිග හැදෙන්නේ. අපි දන්නවා මේ දිග කීයද කියලා. දැන් ඉස්සෙල්ල සූත්‍රෙන් හෙව්වා. SS අන්න හරි. S ට සූත්‍රෙත් අපි හෙව්වා. කීයද ආවේ? ඉස්සෙල්ල සූත්‍රෙ සමානයි R θ නියමයි. එහෙනම් මේ දිග R θ. හැබැයි මේ පැත්තක් වෙන්නේ R θ නෙවෙයි. ඇයි දෙපැත්තෙම ඉන්නේ R θනේ මුළු එකතුව. එහෙනම් මේ එක පැත්තක්ම කීයයිද? R θ බෙදීම දෙකයි. හොඳයි. ඍජුකෝණාශ්‍රක වර්ගඵලයේ හොයන සූත්‍රය මොකද්ද? දිග වැඩි කිරීම පළල. R වැඩි කිරීම R θ බෙදීම දෙක භාගෙ ඉස්සරහට එනවා R වර්ග වෙනවා θ යනවා පිටිපස්සට. ඔන්න සූත්‍රය. දැක්කද? හරි සරලයි. ඉතින් ඔන්න ඔහොම ක්‍රමයකටත් ඔයාට පුළුවන් ওই කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගන්න. පේනවනේ හරි අමුතු සිද්ධි තියෙනවා ගණන් තුල. මේ වැඩේ කළා තියෙනවද? පොඩි පන්තිවල වෘත්තේ වර්ගඵලය හොයන්න ඕගලන්ට ඕක කියලා දෙන්න ඇති. දැන් අද කේන්ද්‍රික ඛණ්ඩය. හොඳයි, පටස්කාල ඕක ලිව්වා. ඉවරයි. හරියට ඇඳගෙන යන්න, කලබල වෙලා විකාර අඳින්න එපා. හොඳද? හරියට අඳින්න මේක. මෙතනින් පටන් ගත්තනම් හරි. මේක අවශ්‍ය නැහැ ඉස්සලා තියෙනවනේ. කොටස් කීපයකට වෙන් වෙච්ච බව පෙන්න ගන්න. ඊළඟට මේ වගේ ආරම්භයේ විතරක් ඇඳලා මේ හැඩය පොඩ්ඩක් දල වශයෙන් මාක් කරගන්න. ඒක ගොඩාක් ආසන්නයි කියන්නේ ඍජුකෝණ ආශ්‍රයකට. රූපෙට ගඳින්න නැතුව යන්න බෑ. හරියට ඇඳ ගන්න ඕන. හරි, ආගන්. එතකොට මේ වැඩේ මේ ගත වෙන සතිය තුල අනිවාර්යෙන් කරන්න ඕන හැමෝම, විශේෂයෙන්ම මේ පල්ලෙහා ගෲප් එකට ඇඩ් වෙන එක, ඒ වගේම මේකත් මේ අංකේ ගන්න ඕන හැමෝම 24යි T අංකේ. හරි, අරගෙන තමන්ගේ කාඩ් එකේ, පන්ති කාඩ් එකේ පිටිපස්සේ ওই අංකේ හැම වෙලාවෙම ලියලා තියන්න. එතකොට අපිට යම් කිසි විදියකට කාඩ් එක නැති වුණත් හොයලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. නමයි අංකේ අනිවාර්යෙන් ලියලා තියන්න කාඩ් එක පිටිපස්සේ. පැහැදිලි? හොඳයි. එතන ලබන සතිය අපි මේ පාඩමේ ගණන් හදන්න පටන් ගන්නවා. ශබ්ද දෙන්න.
කෑගාන ගණන් මතන්. හොඳයි. ලබන සතියේ මේ පාඩමේ ගණන් හදන එක තමයි සම්පූර්ණයෙන්ම කරන්නේ. ඒතර ලබන සතියෙන් මේ පාඩම ඇත්තටම කිව්වොත් ඉවරයි. පැහැදිලිද? දැන් මම කියවන පොඩි පාඩම් තියෙන්නේ කියලා. පළවෙනි පාඩම අවසන් වෙනවා ලබන සතියෙන් ගණන් හදලා. වැඩේ තේරුණාද? Right. හොඳයි. යන්න.